समाज संगायना। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। श्रद्धावंत सत्पुरुष पिंगवातनी, අද හිමිදිරි උදෑසන සමාජ සංගායනා හිමිදිරි දේශනාව තුළින් අපේ ජීවිතය වඩ වඩාත් සුවපත් කරගන්නට, සැපවත් කරගන්නට අවශ්‍ය කරන භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්ම පරයායන් බිඳක් ශ්‍රවණය කිරීමටයි සූදානම් වන්නේ. අපි දෛනික වශයෙන් ජීවත් වෙනකොට අපට විවිධ ප්‍රශ්නවලට, ගැටලුවලට, අභියෝගවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය ලෞකික ජීවිතයේ තුල අපි මුහුණ දෙන්න සිදුවෙන සාමාන්‍ය දේවල්. නමුත් අපට ජීවිතේ නිරන්තරයෙන්ම අයහපත් දේවල් වලට, වැරදි දේවල් වලට පමණක්ම මේ සිත ගමන් කරනවා නම් අපි සාමාන්‍යයෙන් ඔබ දිහා බලන තවත් කෙනෙක් ඔබේ හැසිරීම විවිධ විදියට අර්ථකථන දක්වන්නට පුළුවන්. විවිධ විදියට ඔබේ හැසිරීමට, ඔබේ නමට නිර්වචන සපයන්නට පුළුවන්. සාමාන්‍යයෙන් වැරදි විදියට සමාජය තුල ජීවත් වෙන කෙනෙක් දැක්කට පස්සේ අපි කියනවා ඒ මනුස්සයාට, ඒ තැනැත්තියට මාරයා ආවේශ වෙලා කියලා. මොකක්ද ඇත්තටම මාරයා කියලා කියන්නේ? මේ වචනේ විවිධාර්ථවත් පදයක්. මාර කියලා කිව්වට පස්සේ අපිට අර්ථ ගන්නවන්නට පුළුවන් විස්මයජනක දේවල්, අද්භූතජනක දේවල්, සිත් net පැහැර ගන්න දේවල් අපිට හඳුන්වන්නට පුළුවන් මාර දේවල් විදියට. නමුත් ඒ සියලුම මාර දේවල් භෞතික ලෝකයේ තුල ජීවත් වෙන ලෞකික කාමභෝගී ජීවිතය පමණක් අපේක්ෂා කරන ඔබට ඒ සියල්ලම මාර දේවල් වෙන්නට පුළුවන්. නමුත් මේ මාරයා, මේ මාර දේවල් අපි දන්නේ නැතිව අපේ සිතුවිලි ටික, අපේ ගුණධර්ම ටික මේ මායයා මරලා දානවා. එහෙම පින්වත්නි, මේ මායයා මරලා දාන, මේ මායයා විනාශ කරන දාන දේවල් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනාව තුළ ඊ타ත්ම ලස්සනට මනවින් දේශනා කරලා තිබෙනවා. සෑම වැරදි ක්‍රියාවක්ම, සෑම අකුසල ක්‍රියාවක්ම, සෑම අයහපත් ක්‍රියාවක්ම යොමු වන්නේ මායාවේ ස්වභාවයට, මායාවේ වසඟයට ඔබව අරගෙන යන එක. ඒක නිසා මායා සිදු කරන්නේ අපේ භෞතික ජීවිතය විනාශ කරන වගේම මායා කැමති අපේ ආධ්‍යාත්මික ජීවිතය විනාශ කළා දාන්න. මායා අපේ සිතට ආරුඩ වෙලා අපේ සිත මාර වසඟයට අරගෙන මායා කල්පනා කරනවා අපිව මායාගේ පාලනයට නතු කරගන්න. ඔය අයහපත් වැඩ කරන, වැරදි වැඩ කරන, සදාචාරයට විරුද්ධව ජීවත් වෙන බොහෝ දෙනෙක් ඒ අය දන්නෙත් නෑ තමන් මායාගේ වසඟයට, මායාගේ ගොදුරක් බවට පත් වෙලා කියලා. උදෑසනම දේශනාව තුළ ඔබට ඉඹදු ආකාරයේ අපේ අකුසල සිත් විනාශ කරන, ඒ වගේම තමයි අපිව නිරන්තරයෙන්ම කුසලයට යොමු වෙන්න තිබෙන අවස්ථාව නැති කළා දාන මායාවේ ස්වභාවය ගැන කියවෙන මාර බණක් අද හිමිදිරි දේශනාව තුළ පින්වතුන්ට පැහැදිලි කරලා දෙන්න සෝදානම්. එබඳු මාරයින් 5 දෙනෙක් ගැන භාග්‍යතුන් වහන්සේ සංයුක්ත නිකායේ මාර සංයුක්තයේ තුල පැහැදිලි කරලා තිබෙනවා. මොනවද මේ මාරය 5 දෙනා කියලා කියන්නේ? මේ මාරයා අපේ ජීවිතයට සිදු කරනු ලබන අහිතකර බලපෑම් මොනවද? මාරයා කොහොමද අපේ ජීවිතේ භෞතික දේවලුත් අපේ ජීවිතේ ආධ්‍යාත්මික දේවලුත් මාරයා විනාශයට පත් කරන්නේ කියලා. එහෙම මාරය 5 දෙනෙක් ඉන්නවා. හොඳට මතක තියාගන්න මේ මාරය 5 දෙනා. මේ මාරය 5 දෙනා ඔබේ ජීවිතයට විවිධ විදියට එන්ට පුළුවන්. එක මාරයක් වෙන්න පුළුවන්, මාරයෝ දෙන්නෙක් වෙන්න පුළුවන්, මාරයෝ 4 දිනෙක් වෙන්න පුළුවන්, නැත්නම් මාරයෝ 5 දිනෙක්ම ඔබේ ජීවිතයට ආරුඩ වෙලා ගොදුරු වෙලා තිබෙන්නට පුළුවන්. ඒක නිසා මේ මාරාවේශයෙන් ගැලවෙන්නට අවශ්‍ය කරන මාර්ගයේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට මාරයෝ 5 දෙනා පිළිබඳව ප්‍රාමාණික අවබෝධයක් ලබා ගන්නට අවශ්‍ය වෙනවා. ඒ මාරයෝ 5 දෙනා තමයි ක්ලේශ මාර, අபிසංකාර මාර, ස්කන්ධ මාර, දේවපුත්ත මාර සහ මච්චු මාර කියන මාරයෝ 5 දෙනා. අපි අහලා තිබෙනවා භාග්‍යවතුන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයට පත් වෙන අවස්ථාව තුල මාර දූවරු 3 දෙනෙක් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ ලෞතුරා බුද්ධත්වය නැති කරන්නට, බුද්ධත්වය විනාශ කරන්නට මාර දූවරු 3 දෙනෙක් කටයුතු කළා. තණ්හා, රති, රඟා කියන මේ මාර දූවරු 3 දෙනා. මේක කායික වශයෙන් දකින්න පුළුවන් මාර සංකල්පයක් නොවේ. මේක භාග්‍යවතුන් වහන්සේට ඇති කලේ මානසික සංකල්පයක් විදියට. නැතිව දැන් සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ තුල අපි චිත්‍රයකින් දැක්කත්, බිතුසිතුවමකින් දැක්කත් අපි දැකලා තිබෙන්නේ මාර දූවරු 3 දෙනෙක් ඉස්සරහා ලස්සනට ඇඳලා පැලඳලා භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරිපස විවිධාකාරයෙන් හැසිරෙනවා. නමුත් ඒ හැසිරීම භාග්‍යවතුන් වහන්සේගේ අභිමුඛයේ කායික හැසිරීමක් නොවේ. මේක මානසික හැසිරීමක්. මේක මනසත් සමග සිදුවෙන ගනුදෙනුවක්. සුවපත් කර ගන්නට අවශ්‍ය වන්නේ මේ මායාවේ ස්වභාවයෙන් මනස ගොදුරු වෙන එක වළක්වා ගන්නට භාග්‍යවතුන් වහන්සේ මේ අභියෝගයේ ජාග්‍රහණය කළා. උන්වහන්සේ මේ මාර දූවරුන්ට මාරයාට පරාජය වෙන්න ගියේ නැහැ. උන්වහන්සේ දේශනා කරන්නේ අපිට මාරයාට පරාජය වෙන්න නොවේ. මේ ලබාගත් ජීවිතයේ තුල උන්වහන්සේ දේශනා කළේ අපි මාරයව පරාජය කරන්න අවශ්‍ය වන්නේ. ඒක නිසා මේ මාරයා පිළිබඳව දේශනා කරපු සූත්‍ර සංයුක්ත නිකායේ වෙනම සංයුක්තයක් තිබෙනවා මාර සංයුක්තය කියලා. රහතන් වහන්සේලාට, බුදුරජාණන් වහන්සේලාට මේ මාරයා විවිධ ස්වරූපයෙන් ඇවිල්ලා කරදර කරපු දේවල්, බාධා කරපු දේවල්, නිඳා කරපු අවස්ථාවන් මේ රහත්භාවය නැති කරන්න, නැවතත් පෘථග්ජන ස්වභාවයට උන්වහන්සේලාගේ මනස අරගෙන යන්න මේ මාරයා ඊතාත්ම කැමති. මාරයා ඒකට විවිධ උපක්‍රම යොදනවා. සාමාන්‍ය ලෞකික ජීවිතයේ තුල කාමභෝගීත්වයේ පමණක් අපේක්ෂා කරන මිනිස්සු මේ මාරයාගේ ගොදුරු වලට පත් වෙනවා. මාරයා අපේ ඇස සොරකම් කරනවා. මාරයා අපේ කන සොරකම් කරනවා. මාරයා අපේ දිව සොරකම් කරනවා. මාරයා අපේ ශරීරය සොරකම් කරනවා. විවිධ දේවල් මාරය අපිට දෙනවා යහපත් කියලා වැළඳ ගන්න. නමුත් ඒ තුල තිබෙන්නේ අයහපත් දේවල්. ඒකයි පළවෙනි මාරයා ක්ලේශ මාර. ක්ලේශ මාර කියලා කියන්නේ අපේ මේ සිත තුල चित्त अभ्यंतरे तुल अतिवन सितुविली वलट මේකේ ඇතිවෙන සිතුවිලි අපට ගොඩනගා ගන්නට පුළුවන් යහපත් සහ අයහපත් විදියට. නමුත් මායාවේ සංකල්පය තුල මායා නිරන්තරයෙන්ම සිදු කරන්නේ මේ සිතට අයහපත් දේවල්මයි අරගෙන ඉන්නේ. සිත තුල තිබෙන යහපත් දේවල් මායා අයින් කළ දානවා. රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ සිතේ තිබෙනවා කියලා කෙලස් 1500ක්. දැන් හිතලා බලන්න ඔය ලෞකික සිතක් තුල කෙලස් 1500ක්ම තිබෙනවා නම් අපි එක පැයකට කෙලස් 10කට 15කට යම්කිසි බලයක් වටිනාකමක් ලබා දුන්නොත් ඔබ සිදු කරන්නේ ජීවිතේට මායාට අවස්ථාව ලබා දෙන එකයි. අවශ්‍ය වන්නේ මේ ක්ලේශ සංකල්පයේ තුල මායාවේ ග්‍රහණයෙන් මේ සිත විනිර්මුක්ත තත්වයට පත් කර ගන්නට අවශ්‍ය වෙනවා. එතනින් මෙහාට අප කිසිඳු කෙනෙකුට මායාව පරාජය කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මායා හරි කැමති විවිධ දේවල් අපේ සිතට ලබා දෙන්න. ඒ ලබා දෙන සියල්ල තුලම තිබෙන්නේ මාරා වේශයට පත් කරන දේවල්. ඒක නිසා ලෝභය, ද්වේෂය, මෝහය කියන සාමාන්‍යයෙන් ලෞකික සිතක හටගන්න මේ ක්ලේශ ධර්ම ඔබ කොයි තරම්නම් දුරට අරගෙන යනවද අයහපත් විදියට. යම් කිසි දෙයක් ඔබ අල්ල ගන්න යනවනම්, යම් කිසි දෙයකට ඔබ අපරිමිත ලෙස ආස කරනවා නම් ඒක ඔබ ලබා ගන්න යන්නේ වැරදි විදියකට නම්, ඒ ලබා ගන්න යන්නේ ඔබ අයහපත් විදියට නම්, ඒ තුල ගොඩනගන්නේ ඔබේ ආයුෂ පිරිහෙනවා, ඔබේ වර්ණය පිරිහෙනවා, ඔබේ සැපය පිරිහෙනවා, ඔබේ කායික ශක්තිය පිරිහෙනවා. මාරය සිදු කරන්නේ විවිධ දේවල් දීලා අපේ කර්මය නැත්තම් අපේ ආයුෂ මාරයා අඩු කරලා දානවා. ඒකයි මේ ක්ලේශවල තිබෙන ස්වභාවය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා හරියට මේ ක්ලේශ අනුසය වේතික්කම පරිඋත්ථාන වශයෙන් මේ කේශ අංශ 3ක් යටතේ අපේ සිත තුල තිබෙනවා. සමහර අවස්ථාවන් තුල මේ ක්ලේශ තිබෙනවා චිත්ත අභ්‍යන්තරයේ තුල නිද්‍රෝපගතව. ඒ ක්ලේශවලට අපි නැගිටින්න දෙන්නේ නැහැ. යම් බලයක් ලබා දීලා යහපත් ලෙස ක්ලේශ ටික තදංග වශයෙන් අපි යටපත් කරන්න උත්සාහ කරනවා. නමුත් සමහර අවස්ථාවන් තුල මේ ක්ලේශ බුරබුරා නැගිටින්න පටන් ගන්නවා. අන්න ඒ නැගිටින්න පටන් ගන්න අවස්ථාව තුල මේ ක්ලේශවලට යම් බලයක් ක්‍රියාකාරීත්වයක් අයහපත් ලෙස ලබා දෙනවා නම් මායාට ඊටාත්ම ළඟයි ඔබ මායාගේ වසඟයට අරගෙන යන එක. සරියුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් මේ මායාගේ ගොදුරක් බවට පත් කර ගන්නට පින්වත්නි විවිධ අවස්ථාවන් තුල මේ මායා විවිධ ප්‍රයෝග යොදන්ට යෙදුණා. දැන් මාර තජ්ජනීය සූත්‍රයේ තුල මෙබඳු ආකාරයේ ආධ්‍යාත්මික උතුමන් වහන්සේලාගේ සිත පවා වෙනස් කරන්නට මායා විවිධ සැලසුම් නිර්මාණය කළා. ඒක නිසා මේ මායා ඉන්නේ අපේ සිත තුලමයි. මේ මායා ඉන්නේ අපේ චිත්ත අභ්‍යන්තරය තුලමයි. ඒක නිසා සෑම කෙනෙක්ගේම සිත තුල මායෙක් ඉන්නවා. නමුත් බොහෝ දෙනෙක් අර කුසලයේ නිසා කුසලයේ ඊතාත්ම බලවත්, කුසලයේ ඊතාත්ම ශක්තිමත් මේ කුසලය සිදු කරන්නේ අර මායя යටපත් කරන එක. මායයට උඩට එන්න දෙන්නේ නැහැ යහපත නිසා. ඒ යහපතෙන් කුසල ශක්තියෙන් මායяව යටපත් කරගෙන ඉන්නවා උපරිම බලයක් වීරයක් යොදාගෙන. නමුත් අර කුසලයේ නැමැති ශක්තිය බලය ඉවත් වෙලා කියපු ගමන් මාරයා බුරබුරා නැගිටින්න පටන් ගන්නවා. දැන් අපි පේන්න පුළුවන් තරහ ගියාට පස්සේ ඔබ කොයිතරම් කායික වශයෙන් වෙනස් වෙලාද කියලා. ඔබ කොයිතරම් මානසික වශයෙන් වෙනස් වෙලාද කියලා. උදේ සතුටෙන් hina වෙලා දවස ආරම්භ කරන ඔබ ටික වේලාවක් යනකොට ප්‍රශ්න ගැටලු මනසට එනකොට මාරයා ඊටාත්ම ඉක්මනින් අර චිත්ත අභ්‍යන්තරේ නැගිටින්න පටන් ගන්නවා. ඔබ කායික වශයෙන් වෙනස් කරනවා, මානසික වශයෙන් වෙනස් කරනවා. විවිධ ගැටලු වලට, ප්‍රශ්න වලට, රණ්ඩු වලට ප්‍රධානතම දේ තමයි මේ මායාව පාලනය කරගන්න බැරි එක. මායාව හික්මවා ගන්නට බැරි එක. ඒක නිසා අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ ක්ලේශ මායාව తాවකාලිකව යටපත් කරගන්න. ක්ලේශ මායාවේ බලය తాවකාලික වශයෙන් දවස්, සතිය, මාසය සාර්ථක කරගන්නට ක්ලේශ මායාවේ බලය හීන කරන්නට අවශ්‍ය වෙනවා. ඒ බලය හීන කරන්න නම් පින්වත්නි අපි සිදු කරන්නට අවශ්‍ය වෙනවා වැඩිපුර කුසල්, වැඩිපුර පින් කරන්නට අවශ්‍ය වෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේ ලෝණපල සූත්‍රයේ තුල ඊ타ත්ම ලස්සනට පැහැදිලි කරනවා සාමාන්‍යයෙන් වීදුරුවකට ලුණු සල්පයක් දාලා ඒකට වතුර දාන්න එහි තිබෙන තනුක රසය නැත්තම් ලුණු රසය නැති වෙලා යනවා වගේ තමයි අපි පිං කරන්න කුසල් කරන්න අපි සිත තුළ තිබෙන අර මායාවේ පිපිදීමේ අවස්ථාව හීන වෙලා යනවා. අවශ්‍ය වන්නේ පිනට කුසලයට මුල් තැන ලබා දෙන්න. නමුත් ක්ලේශ මායාවේ ස්වභාවය තමයි තීන මිද්දී ඇති කරනවා. කවදාවත් අපට පින් කරන්න දෙන්නේ නැහැ. මේ නීවරණ ධර්ම ටික පිළිවෙලින් මායා තමයි අපේ සිතට අරගෙන ඉන්නේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්ම ටික අපි කුසල් කරනකොට මායා එක පැත්තකින් මේ ටික අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා අපේ සිතට යොමු කරනවා කාමයන්ගේ තිබෙන ආශාව, ඉන්ද්‍රයන් පිනවන්ට තිබෙන ආශාව මායාව ඇති කරනවා. ඇහෙන් රූප දකිනකොට, කනෙන් ශබ්ද අසනකොට, දිවෙන් රස ගන්නකොට, ශරීර ස්පර්ශය, මේ සියල්ලම කාමයේ හරහා මායාව නීවරණයක් විදියට අරගෙන එනවා. මේ නිවන, මේ ආධ්‍යාත්මික මාර්ගය සිදු කරනවා අර මායාව ක්ලේශ විදියට ඇවිල්ලා ආවරණය කරනවා, වහලා දානවා. මේකයි මේ සිතෙහි තිබෙන ස්වභාවය, මේ මායාවේ තිබෙන ස්වභාවයේ ගතිය. නමුත් අපි ධර්මයෙන් ශක්තිමත් නම්, පිනෙන් පෝෂිත නම්, කුසලයෙන් පරිපූර්ණ නම් අපිට කිසිඳු අවස්ථාවක පින්වත්නි අර මායා සිතෙන් ඉස්මතු වෙලා ඉන්නේ නැහැ. මාර සංකල්පයට ඉස්මතු වෙන්න තරම් බලයක් අපේ චිත්ත අභ්‍යන්තරය තුල ගොඩනගින්නේ නැහැ. ඒක නිසා අවශ්‍ය වෙනවා ක්ලේශ ටික පාලනය කරගන්න. සිතුවිලි ටික පාලනය කරගන්න. මායාට කෙඹදු අවස්ථාවකදීවත් ඔය සිතට නැගිටින්න අවස්ථාවක්, වටිනාකමක්, බලයක් ලබා දෙන්නට යන්න එපා. නිරන්තරයෙන්ම වෙනස් විදියට හිතන එක මායාගේ ස්වභාවය. වෙනස් විදියට හිතන්නේ මායා අපව අකුසලයට අරගෙන යන්න, අපව වැරදි පැත්තට අරගෙන යන්නයි මායා වෙනස් දේවල් සිතලා සිතන්ට තෙන අවස්ථාව මායාව විසින් වැඩි කරනවා. දෙවනි මායා තමයි පින්වත්නි අபிසංකාර මාර. සංකාර කියලා කියන්නේ සකස් කරනවා කියන අර්ථය. විපාක පිනිස කර්ම සකස් කරන එකට කියනවා අபிසංකාර මාර කියලා. එහෙම සකස් කරන ක්‍රම තුනක් තිබෙනවා. පළවෙනි එක තමයි පුඤ්ඤාபிසංකාර. දෙවෙනි එක අපුඤ්ඤාபிසංකාර. තුන්වෙනි එක ආනිජ්ජාபிසංකාර. කල්පනා කරලා බලන්නකෝ. පළවෙනි එක පුඤ්ඤාபிසංකාර. පින සංස්කාරයක් වශයෙන් අපි ගොඩනගා ගන්නවා කියන එක. සාමාන්‍ය විවහාරය තුළ අපි දකිනවා විමානවත්තු ග්‍රන්ථය පරිශීලනය කරලා බලන්න विविध पूजावन सिदु करला භාග්‍යවතුන් වහන්සේට උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට පොඩි සුළු දෙයක් පූජා කරලා දිව්‍ය ලෝකයේ විවිධ විමානවල සැප සුව විඳින ආකාරය විමානවත්තු ග්‍රන්ථයේ තුල ඊ타ත්ම ලස්සනට පැහැදිලි වෙනවා. අවශ්‍ය වන්නේ මේ සිත ගොඩනගා ගන්න අවශ්‍ය කරන කුසලය අපි සකස් කර ගන්න අවශ්‍ය වෙනවා. සිතම මුල් කරගන්න අර නිවන් මාර්ගයට. ඒ නිවන් මාර්ගයෙන් මෙහාට නැවත ජීවත් වෙන්න භවයක් කට ගන්නට අවශ්‍ය කරන ශක්තියක් ගොඩනගා ගන්නවා කියලා කියන්නේ පුණ්‍යාභි සංකාර. පින් කරන්ට තිබෙන කැමැත්ත. දැන් අපි මලක් පූජා කරලා අපි සරලවම කියන්නේ පුප්පම් මිලායාති. මේ මල පර වෙලා යනවා වගේ මගේ ශරීරයත් මේ වගේ විනාශ ස්වභාවයට පත් වෙනවා. ඒ එක මලක් තුල අනිත්‍ය සංඥාව දකින්න පුළුවන් නම් වෙනස් වීම අවබෝධ කරගන්න පුළුවන් නම් ඔබට පුළුවන් ඒ පින කුසලයක් බවට පත් කරගන්න. ඒ කුසලයයි අපි ශක්තිමත් කරගන්නට අවශ්‍ය වන්නේ. ඒ කුසලය තුලයි අපට ආධ්‍යාත්මික ගමනක් තිබෙන්නේ. ඒකයි පුණ්‍යාභි සංකාර අපි සසරට හේතු වන සසර තව තවත් සුවපත් වෙන පින්කම් කරනකට කියනවා පුණ්‍යාභි සංකාර කියලා. අපුණ්‍යාභි සංකාර පව් කරන එක පින් කරනවට වැඩිය පව් කරන එක ඊ타ත්ම ලේසි. ඒක නිසා අවශ්‍ය වන්නේ අපි අර පව් කරන්න තියෙන දොරටු ටික වහන්න අවශ්‍ය වෙනවා. කය මුල් කරගෙන, වචනේ මුල් කරගෙන, මනස මුල් කරගෙන සිදු කරන අර පවට ඇති ලැජ්ජාව සහ බය, හිරි සහ උතප්ප කියන දේව ධර්ම ටික අපේ චිත්ත අභ්‍යන්තරය තුල ඇති කර ගන්න අවශ්‍ය වෙනවා. එතකොට අර අபிසංකාර කියන මායя අපේ සිතෙන් ඉවත් වෙලා යනවා. තුන්වෙනි එක ආනිජ්ජාபிසංකාර. ලෞකික ධාන උපදවාගෙන මේ සසර නැවත ගෙනියන්න අවශ්‍ය කරන මාර්ගය මායя විසින් ඇති කරනවා. ඒක නිසා අபிසංකාර මායයට අහු වෙන්නට ගොදුරු වෙන්න යන්න එපා. නිරන්තරයෙන්ම සිත කුසලයට යොමු කරගන්න. සිත කුසලයට බර කරගන්න. ඒ තුල ඔබට සසර සුවපත් වෙන්න පුළුවන්. සසර ඔබට සැපවත් වෙන්නට පුළුවන්. තුන්වෙනි මායя ස්කන්ධ මාර. මේ ශරීරයේම පින්වත්නි අපිට මාරයෙක්. මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ගොඩවල් පහකින් සකස් වෙලා තිබෙන ස්කන්ධ පහකින් සකස් වෙලා තිබෙන නාම සහ රූප වශයෙන් අපි මේ බෙදලා වෙන් කරන මේ ස්කන්ධ මේ කොටස් ටික අපට ඊ타ත්ම දරුණු ලෙස අපව අයහපතට යොමු කරන්නේ. මේ තුල අපට ගොඩනගා ගන්න තියෙන එකම දේ තමයි මේකේ විඥාන ශක්තිය දියුණු කරන එක. මේකේ සිත දියුණු කිරීම පමණමයි ජීවිතය තුළ තිබෙන්නේ. එතනින් මෙහාට අපට මේ ස්කන්ධ පෝෂණය කරා කියලා අපි ශරීරය පෝෂණය කරනවා. අපි ශරීරය ලස්සනට තියාගන්න කැමති විවිධ දේවල් සිදු කරනවා. නමුත් වයසට ගිහිල්ලා මරණ මංචකේ මැරෙන්න ඔන්න මෙන්න තියෙනකොට අපිට සිහිපත් වුණොත් අකුසල සිතුවිල්ලක් මේ සසර අපි පින්වත්නි අසරණ වෙනවා. මේ සසරේ අපි අනාථ සත්ත්ව කොට්ටාසයක් බවට පත් වෙනවා. නමුත් මරණාසන්න මොහොතේදී අපට භාග්‍යවතුන් වහන්සේගේ එක බුදු ගුණ පදයක් බුද්ධානුස්සතියක් ලෙස සිහිපත් වුණොත්, ධම්මානුස්සතියක් ලෙස සිහිපත් වුණොත් ඔබ නිරන්තරයෙන්ම සුගතියට යන්න පුළුවන්. ඔබේ සිත සමාහිත තත්ත්වයෙන්, සිත පිරිසිදු තත්ත්වයෙන් ඔබ අවසන් හුස්ම පොද මේ වාතලයට මුසු කරන්නේ. නමුත් ජීවිතේ අපි සිදු කරලා තිබෙන්නේ අයහපත් දේවල්, වැරදි දේවල්, අකුසල දේවල් මේ සියල්ලම මතක තබා ගන්න මරණාසන්න මොහොතේදී පේන්න පටන් ගන්නවා. වැඩිපුරම පේන්නේ ජීවිතේ ඔබ සිදු කරපු වැරදි වැඩ. වැඩිපුරම පේන්නේ ඔබ ජීවිතේ සිදු කරපු අකුසල ක්‍රියාවන්. ඔබ ජීවිතේ සිදු කරපු පව් වැඩිපුරම මරණාසන්න මොහොතේදී පේන්න පටන් ගන්නවා. ඒක නිසායි මේ මායයා නිරන්තරයෙන්ම කැමති මේ ස්කන්ධ ටික පෝෂණය කරන්න ලෞකික වශයෙන් ආධ්‍යාත්මික වපසරිය තුල වටිනාකමක් ශක්තියක් මායයා කැමති නැහැ මේ ස්කන්ධ ටිකට ලබා දෙන්න. ඒක නිසා යමක් කමක් කරන්න පුළුවන් කාලේ පින්වත්නි පිනක් දහමක් සිදු කරගන්න. ඒකයි සාමාන්‍ය විවහාරයේ තුල අපි කියන්නේ යන එනමන් නැති කරගන්න ඕනි කියලා. ඒක තමයි අවශ්‍ය වන්නේ. දැන් සාමාන්‍ය විවහාරේ කෙනෙකුට පරිභව කරනකොට බනිනකොට මේ මිනිස්සයාට යන එනමන් නැති වෙන්න ඕනි කියලා අපි බනිනවනේ. ඒ බනින්න හොඳට යන එනමන් නැති කරගන්නව කියලා කියන්නේ නිවන් දකින්නව කියන එක. ආධ්‍යාත්මික සුවය ජීවිතයට ලබා ගන්නව කියන එක තමයි යන එනමන් නැති කරනවා කියලා කියන්නේ. ඒක නිසා යනතන ආවරණය කර ගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි නැවත ඉපදෙනව කියලා කියන්නේ අර පටිච්ච සම්පාද සංකල්පයට අනුව මේ සියල්ලම තෘෂ්ණාව මූලික කොට ගනිමින් ආශාව පාදක කොට ගනිමින් අපි මේ සසරේ නැවත නැවතත් මේ ස්කන්ධ පංචකය පෝෂණය කරමින් අරගෙන යන්නට සිද්ධ වෙනවා. ඒක නිසා ස්කන්ධ මායයට ගොදුරක් බවට පත් වෙන්නට යන්න එපා. ඔබේ ලෞකික ජීවිතයේ සැපවත් ලෙස ගත කරන්න. ඒ ගත කරන අවස්ථාව තුළ පංචස්කන්ධේ වටිනාම කියන ස්කන්ධයට විඥාන ස්කන්ධයට යහපත් වටිනාකමක් ලබා දෙන්න. ඒ තුළ ඔය සසර ඊ타මාත්ම සුවපත් සසර දීර්ඝ වශයෙන් මැරෙමින් ඉපදෙමින් දුක් විඳෙමින් ගමන් කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඒ ලෞකික ප්‍රතිපදාව තුළ ජීවත්ව සිටින ගමන් ආධ්‍යාත්මික ප්‍රතිපදාව තුළ මනස විඥානයේ සිට ශක්තිමත් කර ගැනීමයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ මූලික හරය මූලික වටිනාකම. මේකයි සචිත්ත පරියෝධපනං ඒතං බුද්ධාන ශාසනං. සිත දමණය කර ගැනීමයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ මූලික හරය මූලික අරමුණ බවට පත්කරගත යුතු ධර්මතාවයේ බවට පත්වන්නේ. ඊළඟ මච්චුමාරය. මච්චුමාර කියලා කියන්නේ මැරෙනවා කියන එක. සාමාන්‍ය විවහාරයේ තුල අපි කෙනෙක් මැරෙනවා කියලා හඳුනාගන්නේ සායනික මරණයක් තුල ඒ පුජ්‍යලාගේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය නැති වෙලා යනවා. ඒ වගේ තමයි හෘද ස්පන්දනය නැති වෙලා යනවා. ශරීර උෂ්ණත්වය නැති වෙලා යනවා. ඒ වගේම තමයි ඒ පුජ්‍යලයාගේ මොළයේ තිබෙන විද්‍යුත් ශක්තිය නැති වෙලා යනවා. මේ කාරණා හතරම සායනික මරණයක් තුල නූතන වෛද්‍ය විද්‍යාව තුල හඳුනා ගන්නට පුළුවන්. නමුත් මරණය සමග ඉවත් වෙලා යන විඥාණය කුමන ස්ථානයක කුමන පැවැත්මක් තුල හටගන්නවාද කියන එක සිහිපත් කරන්න පුළුවන් රහතන් වහන්සේ නමකට සහ භාග්‍යවතුන් වහන්සේ නමකට පමණයි. මේ මච්චුමාර කියන සංකල්පය තුල මායයා ඊටාමත් නික්මනින් අපව මායයාගේ ගොදුරක් බවට පත් කරගන්නවා. ඒක නිසා දවස ආරම්භ කරනකොට කල්පනා කරන්න මම මැරෙන සත්වෙක් කියලා මම මැරෙන මිනිසෙක් කියලා කල්පනා කරන්නට සිතන්නට අවශ්‍ය වෙනවා. එහෙම හිතනවා නම් අපේ ජීවිතයෙන් සිදුවන වැරදි ඊ타මාත්ම අවමයි. අපි කවදාවත් මැරෙනවා කියලා කල්පනා කරනවා නම් අපේ කිසිදු කෙනෙකුගෙන් තවත් කෙනෙකුට සමාජයට රටට ලෝකයට වැරදි දේවල් සිදුවන්නේ නැහැ. මේ සියල්ලම වෙන්නේ මිනිස්සු කල්පනා කරනවා සදාකාලිකව මේ ලෝකයේ තුල ජීවත් වෙන්න. ඒ සදාකාලිකවම ජීවත් වෙන්න අවශ්‍යයි කියලා කල්පනා කරන මිනිස්සු විවිධ දේවල් වලින් තමන්ගේ භෞතික ජීවිතය සුවපත් කරගන්නට යනවා. ඒ සියල්ලම මායාවේ ගොදුරක් බවට පත් වෙලා පින්වත්නි ඔබ සිදු කරන්නේ. අවශ්‍ය වන්නේ මේ මච්චුමාර මැරෙනවා කියන ස්වභාවය තුල ජීවත් වෙන්න. මරණ ධම්මෝම්හි මරණං අනතීතෝති අබින්හන් පච්චවෙක්කිතබ්බා. අපි කොහොමත් මැරෙනවා. මේ මරණය මරණානුස්මෘතියක් ලෙස මරණ බණක් ලෙස භාවනාවක් ලෙස සිහිපත් කරන්නට අවශ්‍ය වෙනවා. එතකොට ඔබේ අතින් සිදුවෙන වැරදි අවම කරගැනීමේ හැකියාවක් පවතිනවා. ඒකයි මේ මායාවේ තිබෙන ලක්ෂණය, මේ මායාවේ තිබෙන ස්වභාවය. පස්වෙනි මායය දේවපුත්ත මායය. සාමාන්‍යයෙන් දිව්‍ය ලෝකෙත් අපි වගේම විවිධ මාර කොටස් ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තර පස්සේ මනුස්ස සමාජය තුල ඔය අයහපතේ පරතරටම ගියපු මිනිස්සු ඉන්නේ. ඒ වගේම තමයි දිව්‍ය ලෝකෙත් තිනවා වසවර්ති මායය වගේ. සාමාන්‍යයෙන් දිව්‍ය ලෝකයේ තුලත් නිවන් දකින්න අවශ්‍ය කරන මාර්ගය සකස් කරලා දෙන්නේ නැති විවිධ කණ්ඩායම්. ඒක නිසා සාමාන්‍ය මිනිසාට පමණයි ආධ්‍යාත්මික තලයේ උපරිම ශක්ති ප්‍රමාණය ඇති කරගෙන ජීවිත යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්. ඒක නිසා මේ මාර්ය පස් දෙනා පිළිබඳව හොඳට ප්‍රායෝගිකව මතක තියාගන්න. මේ මතක තබා ගැනීම තුළ ජීවිතයට ආධ්‍යාත්මික වටිනාකමක් ලබා දෙන තුළ ඔබට මේ දවස සාර්ථක දවසක් ලෙස නිමාවටපත් කිරීමට මේ ධර්මානුශාසනාව හේතු වේවා, වාසනාම වේවා කියලා साधु साधु කියලා प्रार्थना කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා.